අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලොන්ව ආදරයෙන් පිළිගන්නවා. අද අපි රසම රස මාළු ඇඹුල් තියල් එකක් හදමු. කල් තියාගන්න පුළුවන් විදිහට තමයි අද අපි මේ මාළු ඇඹුල් තියල් එක හදන්නේ. මේ විදිහට ඇඹුල් තියල් එකක් හදන්න හරිම ලේසි. ඕනම කෙනෙක්ට පහසුවෙන් හදාගන්න පුළුවන්. මාළු ගොඩක් හම්බුන වෙලාවක, එහෙම නැත්නම් පිටරට ගෙනියන වෙලාවක මේ විදිහට මාළු ඇඹුල් තියල් එකක් හදලා වැකුම් පැක් කරලා ගෙනියන්න. නරක් වෙන්නේ නැතුව රසට කාලයක් තියාගන්න පුළුවන්. මේ වගේ සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි මේකට අවශ්‍ය කරන්නේ. මුලින්ම අපි ගොරකටික තඹ ගමු. ඒකට මැටි ඇතිලියක් ලිපේ තියලා ගොරකබික් 20ක් විතර එකතු කරගන්න. දැන් ගොරකටික වැහෙන වතුර දාලා ගොරකටික තඹ ගන්න. ඔයගොල්ලන්ට හොඳටම මෙලෙක් ගොරක තියෙනවා නම් උණු වතුර ටිකක් එකතු කරගත්තත් ඇති. අපි මේ ගොරක තඹල කරන්නේත් ගොරක ටික මෙලෙක් කරගන්න එක. දැන් අපි ඉතුරු දේවල් ලෑස්ති කරගමු. ගයින්ඩරයකට හරි ඇඹරුම් ගලකට හරි කුරුඳු පොතු ටිකක්, කරපිංච කොළ අහුරක් එකතු කරලා කොටා ගන්න. දැන් මැටි ඇතිලියකට ගම්බිරිස් කුඩු මේසැහැඳි 3ක්, රසාණුව ලුණු, අපි කොටාගත්තු කරපිංච කුරුඳු ටිකත් එකතු කරගන්න. දැන් ඒකට තඹගත්තු ගොරක ටික එකතු කරගන්න. ගොරක තඹනකොට ඉතුරුණු වතුර ටිකත් එකතු කරගන්න. ගොරක ටික හිඳෙන්නම තැම්බුණා නම් වතුර ටිකක් එකතු කරගන්න. වතුර අඬු කෝප්ප කාලක් විතර එකතු කරගන්න. දැන් ඔක්කොම අතින් මිශ්‍ර කරගන්න. ඊළඟට ඇඹුල් තියල් එක හදන්න ලොකු මැටි ඇතිලියක් අරගෙන ඒකේ යටට කරපිංච කොළ ටිකක් අහුරගන්න. අද මම කෙලවල්ලු මාළු තමයි ඇඹුල් තියල් එකට අරගත්තේ. ඔයගලන්ට කැමති කෑලි මාළු ජාතියක් අරගන්න පුළුවන්. දැන් මේ විදිහට මාළු කෑලි එකින් එක අරගෙන අපි හදාගත්තු ඇඹුල් තියල් පේස්ට් එකේ දවටගෙන ඇතිලිය අඩු කරගන්න. ඔක්කොම මාළු කෑලි ටික පේස්ට් එකේ දවටගෙන ඇතිලිය අඩු කරගන්න. දැන් පේස්ට් එක තිබුණු භාජනයට වතුර ටිකක් දාලා ඒ වතුර ටිකත් මාළු හොරපු ඇතිලියටම එකතු කරගන්න. දැන් ලිපේ තියාගන්න. මේ වෙලාවේදී ලිපේ ගින්දර වැඩි කරගන්න. විනාඩි 10ක් විතර ගියාම මාළු වල තියෙන වතුරත් එළියට ඇවිල්ලා තියෙනවා. දැන් ඇතිලිය කරකවලා කලවම් කරගන්න. දැන් පියන ඇරලා ලිපේ ගින්දර අඩු කරලා මාළු වල වතුර හිඳෙන්න දෙන්න. මාළු වල වතුර ගැටේ හිඳෙන්න ටික වෙලාවක් යනවා.
ඔයගොල්ලෝ පිටරටකට වගේ ගෙනියන්න මේ මාළු ඇඹුල් තියල් එක හදනවා නම් මාළු වල වතුර වේලෙන්නම හොඳට හිඳනකන් ඉන්න. ඊට පස්සේ හොඳටම නිමුණම තමයි පැක් කරගන්න ඕනේ. ගෙදර තියාගන්න හදපු මාළු උනත් හොඳට නිවුනට පස්සේ ඇතිලිය පිටින්ම පැත්තකින් අරන් තියන්න. එහෙම නැත්තම් බොක්ස් එකකට දාලා අසුරලා ශීතකරණේ දාගන්න. මාළු ගන්නකොට වියලි හැන්දක් පාවිච්චි කරන්න. මේ බලන්න අපේ ඇඹුල් තියල්ලේ කෙලස්සන. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සීන YouTube channel එක subscribe කරලා නැත්තම් මේ වීඩියෝ එක පහලින් තියෙන subscribe button එක press කරලා ඊට පස්සේ ඉන්න bell icon එකත් all කරන්න. එතකොට මගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් හම්බ වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් රෙසිපි එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.